දිමුත් කරුණාරත්නට එපා වූ නායකත්වයේ ඔව් අදවසේදී පැවැත්වෙන සංචාරක පකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළවෙනි ටෙස්ට් තරගයේ අවසාන දිනේදී මේ තරගයේ ජයග්‍රහණ කරන පකිස්තාන කණ්ඩායමට හැකියාවක් ලැබුණා. අපි හිතුවා අද උදෑසන මොකක් හරි මිරිකල්ලක් කරන්න පුළුවන් වෙයි කියලා. නමුත් හේතුව දේවල් කරන්න හම්බුනේ නැති ප්‍රවජ ජයසූරියට කරු හැටි සපෝට් එකක් දුන්නා නම් අනිත් පැත්තෙන් මොකක්ද දෙයක් කරගන්න තිබ්බ. නමුත් අවසරම දෙවිදට පකිස්තානයේ ලංකාවට ඇවිල්ලා ලංකාවේ කන්ඩිෂන්ස් වල අපේ ගාල්ලේදී අපිව පරාජයටපත් කරා. ඉතින් මේ තරගෙන් පස්සේ අපි ගොඩක් අය කතා කරන්න ගත්ත මේ කැප්ටන්සි ගැන, ඒ වගේම ගොඩක් ඩිෆෙන්සිව් කැප්ටන්සි එකක් තමයි දිමුත්ගෙන් පෙන්වුවේ. මේක මම හිතන්නේ එක තරගෙ විතරක් නෙමෙයි, කලින් තරගවලත් අපි එක දැකලා තියෙනවා. ගොඩක් කට්ටිය මේක ඇනලයිස් කරලා කියලා තියෙනවා මේ ඇටැකින් ෆීල්ඩ් එක නැතුව ගොඩක් ඩිෆෙන්සිව් ෆීල්ඩ් එකක් තමයි සෙට් කරන්න කියලා. ඉතින් ඒකත් එක්කම දිමුත් කැප්ටන්සිගෙන් අයින් වෙනවා කියලා කිව්වා. මේ අලුතෙන් එන වර්ල්ඩ් කප් සමන්න වර්ල්ඩ් ටෙස්ට් චැම්පියන්ෂිප් සයිකල් එකට වෙනත් නායකෙක් යා යෝජනා කරලා දනංජි ඩිසිල්ලා වගේ කෙනෙක් නායකත්වය හම්බෙන්න ඕනේ, ඒක ලබා දෙන්න ඕනේ කියන එක දිමුත් කිව්වා. මේ සයිකල් එක ඉඳන් ඔහු කැප්ටන් කරන්නේ නැහැ කියන එක තමයි දිමුත් කිව්වේ. නමුත් අපි දන්නවා සිලෙක්ටර්ස්ලා කිව්වා, ප්‍රවද්‍ය වික්‍රමසිංහ කිව්වා මේ සයිකල් එකටත් දිමුත් තමයි නායකත්වය දරන්නේ කියලා. නමුත් දැන් අදවසේ දිමුත් කියනවා නායකත්වය දැන් ඇති කියලා. එයා කියනවා නායකත්වය දැන් ඇති, මම සිලෙක්ටර්ස්ලගෙන් නැවතත් ඉල්ලා තියෙන්නේ මගේ ඉල්ලීම ගැන නැවත සලකා බලන්න කියලා. ආ කියනවා ඔව් මම කලින් පාරක් ඉල්ලීමක් කරා, නමුත් ඒ ඉල්ලීම ඒගොල්ලෝ සලකා බලුවේ නැහැ. මම නායකයෙක් විදියට දෙකටම තියන් ඉන්නවා. මම නැවතත් සිලෙක්ටර්ස්ලා කියනවා මගේ ඉල්ලීම පොඩක් සලකලා බලන්න, මට මගේ ප්‍රතිකරණය ගැන වැඩි අවධානය යොමු කරලා නායකත්වයට සුසුසු කෙනෙක්ට ලබා දෙන්න ඕනි කියලා ඔහු කියනවා. ඉතින් යාට ඕනි එයාට වැඩියෙන් කන්සන්ට්‍රේට් කරන්න එක ප්‍රතිකරණය ගැන. මොකද අපි දන්නවා නායකයෙක් වෙනවා කියලා කියන්නේ ඇඩිෂනල් ප්‍රෙෂර් එකක් තියෙන. ඉතින් ඒ ප්‍රෙෂර් එක නැතුව එයාට බැටින් වලට විතරක් කන්සන්ට්‍රේට් කරන්න දෙන්නේ කියන එක තමයි ඔහු කියන්නේ. ඉතින් බලන් ඉමු මොන වගේ දෙයක් සිද්ධ වෙයිද කියලා.